Und wir mattinakina, Sitten had de la පලමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාධි තුමාන්ගේ පොතෙන් උපුටාගත්පාටයකේ. සනසන්න මාගේ සෙනග සනසන්නයි ඔබේ දෙමිදානු වදාාරෙනස්සේක. කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න. හඬනකා ඔවුන්ට මෙසේ කියන්න. ඔවුන්ගේ වහල්කමේ කාලයදැන් ඉවරවී ඇත. පව්කමාව ඔවුන්ට ලැබි ඇත. සියලු පෞ්වලට දඩුවම දෙගුණය බැගින් සමිදුන්ගේ හස්තයෙන්ම ඔවුන්ට ලැබී ඇත. මෙසේ කියන හඬට සවන් දෙන්න. වනන්තරේ සමිදුන් හට මාවතක් කලි කරන්න. පාලු කරේ අපේ දෙවිඳන් හට මහපාරක්සාදන්න. සියලු මිටියාවත් පුරවනු ලබන්නේ. සියලු කඳුහෙල් කපා පහත් කරනු ලබන්නේ. සියලු හෙල් සමතලා කරනු ලබන්නේය න්‍රල්ක්තැන් සුමතුකනු ලබන්නේය සමිතුන්ගේ තේචාලංකාරය එවිට එලිතදරවවන්නේය සකළ මිනිස් වර්ගයා එ නරවන්නෝය මෙසේ වදාලේසාමිතානෝමය පනිවුටයක් ප්‍රකාශ් කරන්නයි හඬක් කියය. කුමන පනිවුටයක් ප්‍රකාශ කරම්දැ මම ඇසෙමේ. සකළ මිනිස් වර්ගයා තන කොළහා සමානවෙද. ඔහෝගේ සුන්දරතාව වන මල්මෙන් පහවියයි. සමිතුන්ගේ හුස්ම වැදුනවිිට තනකොල වියලියයි. මල් පරවෙයි. මිනිස් වර්ගයා ඒ තනකොළහා සමානය තනකොළ වියලෙ මල් පරවෙයි. ඒෙත් අපේ දෙමිතුන්ගේ වච්චනය සධහටම පවති. සියොන්ට සුභ ආරංචියගෙනෙන දූතයානනි උස් කන්දටනගන්න. සියුන්ට සුභ ආරංචය දන්වන්න. ජෙරුසලමට සුභ ආරංචය ගෙනෙන දූතියනගේ හඬනග ප්‍රකාශ කරන්න. බියනොවී උස්හඩින් ඔබේ දෙවිදානෝ වඩිනස්සේකයි ජුදාහි නගරවල්ට ප්‍රකාශ කරන්න. මහොත්තම දෙවිස්වාමින් වහන්සේ බල පරාක්‍රමයෙන් වඩිනස්සේක වික්‍රමයෙන් පාලිනය කරන්න වඩිනස්සේක. දෙයාගයන් එතුමානෝ තමන් සමග ගෙන එනසේක තම සෙනගට බිපාකයන් ප්‍රධානය කරණ සේක. එඩේරෙකුස්සේ එතුමානෝ තම රල පෝෂණය කරන සේක. දැතින් බැටලු පැටවුන් වටාගෙන ලෑහිෙඋන් ඔබාගෙන යනස්සේක කිරිදන බැටලු දෙනුන්ට මග පෙනවනසේක. දේව වචචනය මෙසේය? ශුතෝම් මතයුතුමාගේ සුවිශේෂෙන් ඔපුට ගත් පාටයකේ ඔබ කුමක් සිතන්නහුද බැටලුවන් සියයක් ඇති යම් මිනිසෙක්. උන්ගෙන් එකකු මුලාවගියොත් ඉතිරි අනු නවදනා කඳුකරේ ඉන්නහැර මුලාවගිය එකා සොයා යන්නේ නැද්ද සැබවින්ම ඔබට කියමේ ඔ සම්බවුණොත් මුලාව නොගිය අනු නවදනා ගැන? පීති වෙනවාට වඩා ඌූ ගැන ප්‍රීතිවන්නේය එසේම මේ බාලයන් එක් කෙනෙකුවත් විනාස වීම ස්වර්ගයහි වැඩවසන ඔබගේ පියණන් වහන්සේගේ කැමැත්ත නොවේ. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. අදරණියම් මෙතාත්තය සහෝදර සහෝදරයනි. අද අපි සුදු සවිශේෂය තුළ දකින්නේ. යහපත් බැටලුඉනේරාණන්ගේ එඋදාරණය. නැතිවුණු බැටළුවෙක් හොයා යනඉඩේරෙක්. අනු නමයම පසකින්ලා ඒ නැතුවූ බැටලුවා පසු පස්සේ යනවා හොයාගෙනෙන්ද. මම දකිනුව මේ සිදුවීම හරිම කාලෝචිතයි. විශේෂන් මේ වසංගත කාලයේ ජීවත් වෙන අපි මෙමගේ කැපවීමක් කරන්න යද්දී. උන්වහන්සේව ආදර්ශයට ගන්නට කියලා උන්වහන්සේ අද අපිට ආරාධනා කරනවා. එක හොමද උදාරණයක් විදිහල ගන්නකෝ ඔබට වැඩරාජකාරි සීයක් තියෙනවා කියලා බැටලු සීයක්ති නොවාගේ ඔබට වැඩරාජකාරි සීයක් තියෙනවා.ඒ ඔබගේ කාලයක් එක්ක වෙන් කරගෙන් ඔබ කාල සටාන කදාගෙන මෙන්න මේ දවසිද මෙන්න මේ වෙලාවෙදී ඔබ මෙන්න මේ රාජකාරය කරන්න සෝධෑනම් වෙලායින්න. යම් කිසි කාරණාවක් නිසා ඔබගේ එම කාලසටානේ ඒ ලිස්්ටගේ තියෙන එක රාජකාරයක් ඉක්මං කරන්න සිද්ද වෙනවා. එතකොට ඔබට කැප කරන්න දේවල් ගොඩහක් තියෙනවා ඔබ හිතන්නකෝ ඔබ එලියට බැහල යන්න වෙනවා මේ වැඩේ මේ වැඩේ සිද්ධ කරන්න ඔබෙදට බැහැල යන්න ඕන වැස්සක් හමවෙන්න පුළුවන්. තිම් ඔබ ඊළඟට කරන්න තියෙන වැඩරාජකාරිය ලොකු වැඩ කටියයුත්තක් වෙන්න පුළුවන් මේ රාජකාරයට වැඩිය. මේ වසංගතයේ අස්සේ අපි එරියට බැහලා යම් කිසි හයකින් අපි අනතුරුවකට පත්වුණොත්. නැතිනම් මේ වසංගතයේ ගොදුරුණු රෝගියෙක්ව අපිට මොනගැහුණොත් හේම. අපි ආශ්‍රීතයෙක් වුණොත් එහෙම. එතුරු වැඩ කටයුතු ඔක්කොම නැතුව යනවා නද කියන සිතුවිල්ලු ඔබටත් මටත්. ද දවස්සේද වැඩ රාජකාරිවල්ඩ ඇද්දී හැම වෙලේම මතක් වෙනවා. මම මේ දේකරොත් මට මේ දේවල් කරන්න වෙලාවතීද. මේ වැඩ රාජකාරි සීඇත් එක්කම් ඊතන දේව. උන් වහන්සේටත් එදා ඒ උදාාරණය ගත්්දේ අනු නමේ අතහැරලා ඒ නැතිවුණු වැටලුවා පසු පස්සේ ඇද්දී ගොඩක් දේවල් හිතෙන් නැති. ඒ යන මාර්ගය රළු මාර්ගයක් වෙන්නති දන්නති පාරක යන්නේ. ගිහිල්ල එනකං කියන්න බෑ එන්න වෙලාවක්. ඒ නිසයි මම දකින්නේ ඒ උදාරණයක් අද දවසය ඔබත් මමත්ගත කරන ජීවිතය හරිම සම්බන්ධයි කාලෝචිතයි. අපි කැප කරන්න ඕන ගොඩක් දේවල් අපි වහන්සේ තුළ ර්ථාවයක් හිටු කරනවා නම්. මනුෂ්‍යයින්ට අපේ විශේෂ සේවයක් කරනවා නම්. මනුෂ්‍යයන්ට හෝමනා විදිට අපිඒ ජීවිතය යම් කිසි කාලයක් කැප කරන්නට සිද්ද වෙන වනං පෞද්ගරික ජීවිතය අපි ගොඩත්ති වල කැප කරන්න ඕන අප ගොද්දවල් ගැන හිතන්න ඕන විශේෂ අද වගේ දවස අපේ එලියට බහිද්දේ අපි ගැන තරක් නම අප පවුලයාය අපි ආහාශ්‍රීතයවු හමගෙනෙක් ගැන අපිට හිතන්නට සිද වෙලා තියෙන කාලයක්. ඇතිඋන් වහන්සේ. අපිට අධරාධනා කරනවා උන් වහන්සේ දිහා බලන්නට උන්වහන්සේ තුළ දෛර්වය ශක්තිය හොයන්නට උන්වහන්සේගේ ඒ ආදර්ශය ඇතිව තීදු තීරණ ගත්ත උන්වහන්සේගේ ආදරය දිහා බලලා තීන්දුු තීරණ ගන්නට. ඔබටත් මටත් මේක අද දවසේ නැන හෙට දවසේ අනිවාර්යෙන් සිද්ධවේබී ඔබේ වැඩකටයුත්තක් පස්සකට දාලා ඔබ කරන්න සිදු වෙනවා සමහර වැඩකටයුතු හදිස්සයේ. උන්හසේ මතක් කරගන්න උන්වහන්සේ ඔබ වෙනුවෙන් පෙනී සිටීවේ. ඔබට ජිසුපීටයි.